අද කතාව සර්කස් කණ්ඩායමේ අබිරහස් මරණය. මේ ශාජන් මහත්තයා, අපේ මේ ASP මහත්තයාගේ නෝන මොනවද කරන්න ජොබ් එක හැටියට? අපේ ASP මහත්තයාගේ නෝනද? ඔව් ඔව් ඔව්. එයාගේ රස්සාව මොකද්ද? යා ඉල්ලා මේ බෙර සම්බන්ධ විශේෂඥවරියක් නේ. මොනවගේ මේ බෙර? මේ නටුන් වලට ගන්න බෙරද? ඒ බෙර නෙමෙයි. එහෙනම් කම්බෙර. එහෙනම් හරි. ඒක තමයි. එහෙනම් ASP මහත්තයා කට්ටියගෙම කන් පලන්නේ. ASP මහත්තයා කම්බරේ බැලුවම නෝන හදලා දෙන. විශේෂඥවරිය. හරි හරි. මේ පිසිමල්ලි. ඕ. තව මොනවද දැනගන්න ඕනේද? මේ තව මට දැනගන්න ඕනේ සාජන් මහත්තයා, මේ ASP මහත්තයා ඉන්ස්පෙක්ෂන් වලට එන දවසයි වෙලාවයි. ඒ මොකටද? මේ ඒ මොකටද කියන්නේ? ඒ වෙලාවටම මේ නිවාඩුවක් දාලා ගෙදර යන්න. නිවාඩුවක් දාන්න? ඊට වඩා හොඳයි ASP මහත්තයාගේ නෝනගින් චැනල් චිට්ටයක් තියාගත්තා නම් ඇති. හැබැයි පුතෝ, ASP මහත්තයා එන වෙලාවට නෙමෙයි, අපේ ලොකුම ලොක්කා එන වෙලාවට උඹ ලිෆ්ට් එකේ එහෙම නම් ඉඳලා ඇති වෙන්න එපා. දන්නවනේ, කන පල්ලා බේරෙන්න බෑ, කෙලිම බෙල්ලම තමයි මිරිකන්නේ. එහෙනම් බෙල්ලට චිට් එකක් දාගෙන තියාගන්න කලින්. සාජන්. ඔයිදි මහත්තයා. සාජන්. සාජන්ලට ආරංචි වුණාද අර තවුමේ තියෙන සර්කස් කසපියා? මොකද දන්නේ නැති යටින් ගහලා තියෙන වැටුනොත් ලෙලි ගියා කියලා. අයිසේ ලෙලි ගියාට නම් ප්‍රශ්නයක් නැහැ. ඒකේ හිටිය අර කඹේ උඩ ඇවිදින ගෑනු ළමයා කඹේල් ඉස්සලා බිමට වැටලා මැරිලා. ඒතකොට කොල්ල එල්ලිලා මැරිලාද? කොයි කොල්ලද? නැහැ, ඔය කෙල්ලට ආදරේ කරපු මේ කොල්ල. මේකනේ ඔයිසි මහත්තයා, දැන් හිටු කියලා එල්ලිලා මැරෙනවානේ මේ කෙල්ල නිසා. අයිසේ සාජන්, එහෙම එකක් නෙවෙයි අයිසේ. එහෙනම් මේ කඹෙන් පහළට ලිස්සලා වැටලා තමයි මේ ළමයා මැරලා තියෙන්නේ. ඉතින් හරිනේ සර්, ගුරුත්වාකර්ෂණයේ අනුව කඹෙන් පහළට තමයි වැටෙන්න ඕනේ. ඉතින් ඒක හරි. බැරි වෙලාවක කඹේ උඩ ඉඳලා ඉහළට ගිහින් මොකක් හරි වෙලා මැරුණා නම් තමයි අපි මේ ඒ ගැන විශේෂයෙන් හොයන්න ඕනේ. මේ ඔයිසි මහත්තයා, අතප්පයක් මේ ලෙලි ගිහිල්ලා එම නැද්ද? ලෙලි ගිහිල්ලා? මොකද නමේ හැටියට ලෙලි යන්න බෑ. නම ඉදින් සර්කස් කසිපියා, වැටුනොත් ලෙලි ගියානේ. මේ කජිබිස්තෝන් පොලිසියයි. අයිසර් සයන්. යස් ඔයිසි මහත්තයා, කොමසලට ඔල්මරොන් දන්ද? නෑ දන්නේ. මේ ඔයිසි මහත්තයා මේ ළඟදී මේ දොස්තර කෙනෙක්ට කියලා පරීක්ෂා කරගන්න බැරි වුණා. මේ අයිසේ, මේ ගැහැල් ළමයාගේ මරණය පිළිබඳ අපට රාජකාරියක් කරන්න වෙලා තියෙනවා. අයිය අපිටද වළකපන්න කියන්නේ? අයියෝ සර්, ඒ කියන්නේ දැන් අපේ පොලිසියට මල්ශාලාවල වැඩත් කරන්න වෙලාද? මට නම් ඔය එම්බාගනම් නන්නම් බෑ. අයිසලා, මේක අහගන්නෝ, ඔය ළමයාගේ පවුලේ උදවිය කියනවා මේ ළමයාගේ මරණය සැකසිතයි කියලා. මේ ඔයිසි මහත්තයා, සැකයි නම් කෙලින්ම දෙන්නේ පොල් කෙන්දක් මේ අරගෙන නායට දාලා පොඩ්ඩක් කරකොල බැලුවා නම් පස්කල අහුවෙනවා ඇත්තද බොරුද කියලා. කෙල්ල මැරිලා නැත්තම් පොල් කෙන්ද දාලා වට දෙක කරකවනකොට පචාස් කියලා කිඹුන් යනවා. මම ළඟටවත් ගින්න බෑ, කිඹුන් යනවා. අපි පොල් කෙන්ද කරා යන්න ඕයිසි මහත්තයා. අයිසේ මැරිලාද කියලා බලන්න නෙමෙයි අයිසේ, මේක හිතා මතාම කළ මිනිමෙරුමක්ද කියලා සකයි කියලා කියන්නේ. මේකනේ සර්, දැන් කෙල්ල සර්කස් පෙන්න කඹේ දිගේ යනකොට ඒක පල්ලට වැටිලා දිනෝදාහ බලා ඉද්දැද්දි මැරුණා නං මොකද ඉතින් ආයේ ඒක දින සැකේ? ඕනේ ඔයිසේ මහත්තයා, ඒ ගැන්ලා මේකේ බැලන්ස් එක නැතුව වැටුණා මිසක් මේ ඕක සැක කරන්න දෙයක් නෙමෙයිනේ. අයිසේ සාජන්, මෙන්න මේකයි මේ සර්කස් එක අයිතිකාරයා කියන විදිහට කඹේ උඩ ඇවිදිද්දි එතන කඹයක් තිබිලා නැහැ. නිකන් ගොම් මෝල් ප්‍රශ්න අහන්නේ වයිසේ. ඒකනේ නිකන් ලැජ්ජ නැති මෑනේ පීජ කඩවහගෙන ඉන්නවා. උඹ අහන්නේ නැති ප්‍රශ්නේ මම අහන්නේ. අයිසේ කඹයක් නැත්තම් එළමයා උඩ ඇවිදින්නේ කොහොමද? අන්න බුද්ධිය කියන්නේ ඕකනේ. එළමයා දැනගන්න බෑ කඹයක් නැත්තම් නිකන් තේරුමක් නැතුව ඇවිදලා වැඩක් නැහැ කියලා. ඉතින් වැටෙච්චක සාධාරණ එහෙම් බැලුවාම. ඒකනේ පණ්ඩිතකමනේ. සමහර විට ඔයිසි මහත්තයා ඔය ගෑන ළමයා කඹේ දිනනවා කියලා හිතාගෙන ඇවිදගෙන යන්න ඇති. ගිල මගදී තමයි දැනෙන්නේ නැත්තේ කඹයක් නැහැ කියලා. ඩෝන් ගල වැටෙන්නේ නැති බිමට. එහෙම නැත්තම් කඹේ මැද වලක් තිබුණාද දැන්නේ? මේ මෝඩ කතා කියන්නේ බබා. දැන් කඹයක් නැතුව කොහමද කඹේ මැද්දේ වලවල් තියෙන්නේ? වල මැද්දේ කඹයක් තිබ්බද දන්නේ? අයිසේ තමුසලා දෙන්න පොලිසියට ගත්තායට ගහන්න ඕන. ඒ කියන්නේ ASP මහත්තයාට.
කනට ගහන්න එන අනම්මන පටලවන්න එපා පොඩ්ඩක් කේන්දිය ගන්න නෑ ඒ ස්වී මාත් මේ මගේ වටිනාකම් කරන්න එපා කේන්දිය අහනෝ නෑ ඒ ස්වී මාත් තින අපි ගත්තේ නේද ඒකනේ දා පොඩි වයසේ මාත් වැඩක් නෑ කනක් නෑ මේ කජිබිස්තාන් පොලිසියයි අයිසලා හොඳට අහගන්නෝ හරි සර් මේ මර්ච ගෑල් ළමයාගේ පෙම්වතා කවුද වයසේ මාත් පෙම්වතා කිව්වේ පෙම්වතා නෙමෙයි ඒ පෙම්වතා අ පෙම්වතා පෙම්වතා හරි මේ කෙල්ල හම්බ කරන එකෙන් කකා ඉඳපු එකෙක් කියලා ඔව් අපි දිදී එමය පෙම්වතුනි ගොඩක් කෙම ඔය කෙල්ලගෙන් තමයි හම්බ කරන්නේ කන්නේ බොන්නේ නෑ ඉසේ මේ ගෑල් ළමයාව කසාද බඳින්න ඉන්න කෙනා තමයි පෙම්වතා පෙම් නැත්තං ඔයි ඒක තමයි අන්නේ පෙම්වතා තමයි පෙම්වතා පෙම් මොකද මහුල කීනද ඔය පෙම්වතා නෙවෙයි පෙම්වතා පෙම්වතා නෑ නෑ ආදරවන්තයා කියමු නෑ හරි යන්න අන්නේ ආදරවන්තයා තමයි ලනුව බඳින්න ඉන්න කෙනා දැන් ඒ ඔය කෙල්ලව බඳින්න කැමැත්ත තිබිලා නැද්ද අයිසම කෙල්ලව බඳින්න ඉන්න කෙනා තමයි ලනුව දෙපැත්තකට ගහන්නේ හරි 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 එතකොට මේ සර්කස් එකේ අයිතිකාරයා කියන විදියට මේ ගෑල් ළමයාත් එක්ක පොඩි අමනාපයක් තිබිච්ච නිසා මේ පෙම්වතා ඔව් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා පෙම්වතාද පෙම්වතාද පෙම්වතා 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 ඔව් සර් කිව්වේ මේ පෙම්වතා කියලා මේ පෙම්වතා දෙපැත්තෙන් ගැටේ බුරුල් කළා කෙල්ල මැද ඉද්දැද්දි නෑ ඉසේ මැද ඉද්ද දිනේ මැදට යන්න කලින් හරි ගැටකාරයා බුරුල් කළා එතකොට අරයාගේ බැලන්ස් එක නැතුව එයා වැටුණා කියලා පෙම්වතා පෙම්වතා නෙමෙයි ඒක ගෑන් ළමයා. ආ ගෑන්. ගෑන් ළමයි. ඉතින් හරිනේ සර්. මේ කේස් එක ක්ලෝස් නේ. මොකද? ඇයිදින් දැන් ඔක මේක කියනවා නම් ඔය ගැටි බුරුල් කරේ එක කියලා. අපිට තියෙන්නේ ඒකව ගෙනලා දෙකක් අයින් දෙ විතරනේ. ඕනනම් ASP මාත්‍යාව ගෙනලා කනේ බාරපොත් ගහන්න පුළුවන්. ගහලේ වල නෝනට බාර දෙන්න පුළුවන් කම්බේනේ හදන්න. අයිසේ ඒ ළමයා පිළිගන්නේ නැහැ. ඒ ළමයා එහෙම කරා කියලා. ඒ ළමයා පිළිගන්න කැමති නැහැ. සමහර ඉන්නවා හරි උද්දච්ච ගැටි නේද? ඔව්. හැබැයි මෙහෙට ගෙනහල්ලා නේද? දෙක දෙනකොට ඔක්කොම පිළිගන්නවා. ඔව්, ගේමු ගේමු ඔක්කොම. අපි ඔය වගේ දේවල්ද පිළිගන්නේ උවේ. හරක් පිළිගත්තේ උන් ඌර කියලා. I say PC. Yes sir. එම්බට ගදාන. ඔව් ඇහුණා ඇහුණා. තමුන් දැන් මේ ඇහෙන් දුටු සාක්කි ගත්තද? ආ ගත්තා සර්. මොකද එයා කිව්වේ? එයා කිව්වා සර් කෙලින්ම මේ ඕපන් ලේ කිව්වා මුකුත්ම දැක්කේ නැහැ කියලා. ඇසින් දුසා. I say PC. ඔව් සර්. මුකුත් දැක්කේ නැති අයගෙන් කොහොමද අයිසේ ඇසින් දුටු සාක්කි ගන්නෙ? දැන් කාගෙන්ද තමා සාක්කි ගත්තේ? සර් දැන් ඔය මේ කඹේ තියෙන තැනට දකුණු පැත්තෙන් තියෙන්නේ සර්කස් එකේ ඉන්න ගෝරිල්ලාගේ කූඩුව. දැන් තමා ගෝරිල්ලා බලා ගන්න එක්කෙනාගෙන් සාක්කි ගත්තා. නෑ 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 ඔයි ජී මාත්‍ය මේ අපි ගෙලින්ම සාක්ෂි ගත්තේ ගෝරිල්ලාගෙන් මේ මම ගෝරිල්ලාගෙන් සාක්ෂි ගන්න ඇතරේ මං දැක සාජ මහත්තයා ගෝරිල්ලා බලා ගන්න හාදියාගේ සාක්කුවෙන් රුපියල් 200ක් ගන්න මෙන් සාක්කි නෙමෙයි ගෝරිල්ලාගේ සාක්කි කඩවාන ඉඳපන් අයිසේ මේ ගෝරිල්ලාට කතා කරන්න පුළුවන්ද හප්පි ඌ කියපු දේවා බුදු අම්මේ ඕයි සීට බැන්න බැනිල්ල මේ පරසවතනේ හප්පේ ඒවල ඉුවේ නෑ මං පොතේ ගෝරිල්ලා පිස්සුද වයිසි මාද ගෝරිල්ලා ගෝරිල්ලා නෙමෙයි ගෝරිල්ලා ගෑඟ ඇතුලේ ඉන්නේ රැකියා විරහිත උපාධිධාරියෙක් නී ඒකනේ ඇඩ් කරන්නේ වැඩේට සර් කියන්නේ මේ කට උත්තරේ දීලා අන්තිමට කිව්වනේ මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දියව් වහාම ශිෂ්‍ය අසාධාරණයට විසඳුම් දියව් අර මොකද මේ අයිටම්ද මොකද්ද කියන එක අහෝසි කරව් ඔන්නවාගේ එහෙම සැට් එකක් කිව්වනේ මේ කට උත්තරේ අන්තිමට පපුඩ ගහගෙන ගාන කියලා තප්පුලන්න ගත්තනේ අයිසේ මේ මම අහන්නේ ඒව නෙමෙයි එතකොට ඒ ගොරිල්ලා කවද මේ සිද්ධිය දැක්ක කියලා අපියා කිව්වා දැක්කත් නෑ මතකත් නෑ කියලා කිව්වා දෙවෙනි දවසේ අපි යද්දි ගෝරිල්ලා කිට් එක වේලෙන්න දාලා ඌ නිවාඩු ගිහලා මේ කජිබිස්තාන් පොලිසියයි මේ සජන් දෙමඩ කියනවා වෙන කාගෙන්ද සාකි ගත්තේ වයිදි මාතර ගෝරිල්ලාගේ කූඩුවට යහපැත්තෙන් ඉන්නේ සිංහයා අන්න ඒකගෙන් සාක්ෂි ගන්න ගියා හා හා ඌත් ඔය වගේ අර ගෝරිල්ලා වගේ රැකියා විරහිත උපාධිධාරී වයිසි මහත්තයර කියන්නේ මමත් හිතුවේ රැකියා විරහිත උපාධිධාරී තමයි සිංහයාගේ ඇතුලේ ඉන්නේ කියලා රඟපාන්නේ අපට උඩු ළඟට කිට්ටු කළාම ඌ ගෙරුවා මං හිතුවා ඇතුලේ ඉඳලා රෙකෝඩර් එක දැම්මා කියලා මම කිව්වා මල්ලි නියමයි ගෙරවිල්ල නියමට ආවා එලගිරි එලගිරි හොඳට ඔයා රඟපානවා කියලා මං ඊට පස්සේ ඇහුවා මල්ලි කොහෙද කැම්පස් එක කියලා කිව්වා විතරයි වයිසි මහත්තයා මට මතක කෙලින්ම සාජ මහත්තයා සාකි ගන්න ගිහිල්ලා කලසමේ පසපැත්තේ සාක්කුවක් නැතුව තත්ත්‍රමේ දත් පාරවල් 19 කුත් එක තමයි දිව්වේ
පොයිද බන් දත්පාරවල් නීය පාරවල්. බැලින්නම් සර් ඌ ඇත්ත සිංහේ. කෙලින්ම රාජ මහත්ය අනිපත් හැරනත් එක්කම දමලාගේ බරස් ගාලා කෙලින්ම පහුරු පාරක්. තාම මේ රාජ මහත්ය වාඩි වෙන්නේ පැත්තට. ඔයදි මහත්තයර කියන්නේ ඉඳගන්න ඕනේ හින්දා මං ඉඳගන්නවා මිසක්. නැත්තම් මේ වේදනාව ඉවසන්න බැරුව බුදුහම්මේ මම හිටන් හිටපු වාර අනන්තයි නේද බිසිමල්ලි. එහෙනම් රාජ මහත්තයා කිව්ව අර හැම නරක දෙයකම හොඳකුත් තියෙනවා කියලා. අයියෝ දෙය මං කිව්වේ හොඳ වෙලාවට මං ඔයසි මහත්තයා කලිසම නැදන් ගි. නැත්තම් මගේ කලිසමයි ඉරෙන්නේ. මගේ පොකට් එකයි සිංහයාගේ කඩට යන්නේ. සජන්! ඔව්. තමුසෝ මගේ මගේ කලිසම නැදන් ගි. ඔව් 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 ඔයසි මහත්තයා ඉතින් ඒක අවුලක් නෑ. ඔයසි මහත්තයා කලිසමයි පර්ස් එකයි විතරයි. මගේමද? දැන් පිටිපස්සේ පල්ලෑ පැත්තට ඉරි කීපයක්ම දිනවනේ. ලේනගේ පිටේ තියෙන තීරු තුනයි. ඒකද මගේ. අපේ දිගාතට ඉරි ගොඩයි. ෂමි අර අර අතන මේ ශකසගේ අයිතිකාර එක්කෙනා ඉන්නවා ෂාර. අර අර. එන්න කියනවා. අනේ 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 බලන්නකෝ වයිසි මහත්තයා අර කොළුව කරපු අපරාධක තරම. කවුද අර මේ ගෝරිල්ලට ඇඳන් ඉන්න භූතයද? ඔයගා හින්ද තමයි මම බය නැතුව ගිහලා සිංහයාගේ උඩවලත් ගිහලා තාපොඩෙන් අම්බානක නෙලා ගන්න. පස්ස පැද්ද විහිල්ලා බේරුණා ඔයි මදයි. කවුද සර්ලට කිව්වේ මේ ඇතුලේ කොල්ලෙක් ඉන්නවයි කියලා? මේ ඌ ඔරිජිනල් ගෝරිල්ල. අනේ බලයන් මෙම වන්දන් ලැත්තෙන්ද බා. ඒ ගෝරිලා කිව්වේ මං මේ රැකියා විරේත උපාධිධාරියෙක් කියලා කිව්වේ. අයියෝ රාජ මහත්තය රැවටිලා. මේ ගෝරිල්ලට පිස්සුවක් තියෙනවා මේ ගෝරිල්ලා උපාධිධාරියෙක් කියලා. ඔන්න අපරාධය අනිත් පැත්ත හරවල බැලුවා නම් පිටේ ගහලා දිනවා මේඩින් කොංගෝ කියලා. ඔරිජිනල් කොංගෝ වල ඔරිජිනල් ගෝරිල්ලකේ. කොංගෝ වල? හ්ම්. ඒකද උඹ බොංගෝ දෙයක් තියන්නේ. අයිසේ මේ බ්‍රම්පොට්. ඔව් 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 සර්. තමුන්ට හොඳටම විශ්වාසද? අර කමේ දෙපැත්ත බුරුලට තිබ්බේ ඒ ගෑන් ළමයාගේ පෙම්වතා කියලා. නැත්තම් සර් අපි පස්සේ පරීක්ෂා කරලා බලනකොට කෙලින්ම මේ කමේ එතන ගැටේ බුරුලෙලා තිබුණා. එතන හිටියේ තර කොල්ල විතරයි. මම බොරුවක් කියනවා නම් සර්. ඈ අර 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 දැන් මෙතන ඉඳලා ගියපු රනාල හැමිත් ඒ වෙලාවෙ එතන හිටියා. දැන් ඒ කෙල්ල වැටිලා කොච්චර වෙලාවකට පස්සේද තමුන්ලා ඒක දැක්කේ? ආ පැය භාගයකට විතර පස්සේ සර්. මේ කජුබිස්තාන් පොලිසියයි. මේ වයිද මහත්තයා අර සර්කස්සේ මේ අයිතිකාරයා බුරම්පොට් ඇවිල්ලා ඉන්නවා. එන්න කියනවා. මේ කවුද මේ බුරම්පොට්? අනේ මේ වයිද මහත්තයා. මොකද්ද වයිද මහත්තයා මේ වැඩේ තේරුම? තාම අර කොල්ලව අතරන් කුඩ ගත්තේ නැනේ ඌ නිදල්ලේ එමේ ඇවිද ඇවිද ඉන්නවා. කරපු වැඩේට ඕකව කෙලිම එල්ලුම් ගසවන්න මේ වටින්නේ. මොකද්ද සර් කරන්නේ? මොකෝ යුක්තිය? බඩ විශ්සුද බං බුරම්පොට්? මේ කාලේ මේ එල්ලුම් ගසවනවාද? යවනවනම් යවන්න ඕනේ පොල් ගහකට වගේ එකට. අඩෝබුව ගානේ ওই ගහකට යවලා වලු දෙකක් තුනක් බා ගත්තනම් අද හොද්ද පොරයි. අයිසේ බ්‍රම්පට් ඒ කොල්ලව අත්අඩංගුවට ගන්න අවස්ථාවක් නැහැ. ඈ දැන් එතකොට සර් කියන්නේ ඒ කෙල්ල මේ නිකම්ම බිම වැටලා මරණයි කියලාද? නෑ 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 මේක මිනි මරුමක්. ආයිතේදී ඒ කොල්ලව අත්අඩංගුවට ගන්නකෝ සර්. පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා. මම මේ ගැන හොඳට පරීක්ෂා කරලා බැලුවා. මේ හොඳ 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 හොඳට කිව්වේ මේ සර්. මොකද්ද උනේ? මෙන්න මේකයි වෙලා තියෙන්නේ. ඔය ගෑන් ළමයා ටවුමේ තියෙන අනිත් සර්කස් එකට තේරිලා ඒකට යන්න බලාපොරොත්තුෙන් තමයි ඉඳලා තියෙන්නේ. අපට සිරි. ඉතින් සර් ඒ අතර මේ පිරිමි ළමයාත් මෙයත් එක්කම ඒ සර්කස් එකට යන්න බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා. එතකොට මේ සර්කස් එක අයිතිකාර මිනිසයා, ඒ කියන්නේ මෙයා මම එකගලෙන් කුරුල්ල දෙන්නෙක් බාගන්න සලසුමක් වියත් කළා. දැන් ඔය කුරුල්ල දෙන්නෙක් තියා එකෙක්වත් අපිට හම්බුන්නේ නැහැ. ඇයි මේකගෙන ඒ ගුපුමාව? හරි සර්. ඉතින් මාලි මාවක් කොහොමද සර් මේකට සම්බන්ධ වෙන්නේ? මේ අහගන්නවා. දැන් ඔය ගෑන් ළමයා වැටුණු තැන උඩ හරියටම බාල්කයක් තියෙනවා. බාල්කයක්? ඔව්. මම බැලුවා ඔය ලනුව බුරුලුනා නම් ඒ ළමයා අනිවාර්යෙන් ඒ බාල්කේ එල්ලෙනවා. බාල්කේ? කොහොමද එතකොට ඒ ළමයා වැටුනේ? මේ සර්කස් එක අයිතිකාර බ්‍රම්පි තමු ඒ බාල්කේ උඩ ඉඳගෙන රබර් සර්පෙක් ඒ ගෑන් ළමයාගේ මූණට දික් කළා. මම
පිස්සුද සර්? මම කොහෙද? හැම මිනිමරුවටම වරදිනවා වගේ තමුන්ටත් එතන පොඩි වරදීමක් වුණා. ඒ සර්පයාව අයින් කරන්න අමතක වුණා. අප්පී, මේ සර් එතකොට මේ ලනුව බුරුල් වෙලා තිබ්බේ. ඒක සාජන් මෙයා බුරුල් කළේ පස්සේ. මොකද කලබලයට අනිත් අය ඒකේ අවධානයක් යොමු කළේ නැහැ. අප්පට සිරි සර්, කොහොමද මේක හිතුවේ? මම හිතුවේ සාජන් ලනුව බුරුල්ලා වැටෙන්න ගියා නම් මේ ළමයා අනිවාර්යෙන් මේ බාල්කේ එල්ලෙන්න ඕන. එතකොට එයා බාල්කේ එල්ලුනේ නැත්තේ ඒ බාල්කේ උඩ එයා බය හිතන යම් දෙයක් තිබිච්ච නිසා. මම ඒක පරීක්ෂා කළ බැලුවා. බලනකොට මෙන්න ඉන්නවා රබර් සර්පේ. අනේ 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 සර්, මේ සර් ඉල්ලන ඕන දෙයක් මම ඕන ගානක් ඕන විදිහකින් දෙන්න සර්. මේ පොඩක් පොඩක් මේ අපි මේ වැඩේ පොඩක් කතා බහ කරලා විසඳගමුද සර්? කතා බහ කරලා විසඳගන්නද? ආද මාතර ඕන දෙයක් දෙන්න. මම ඉල්ලන්නේ එකම එක දෙයයි. ඕන දෙයක් ඉල්ලන්න සර්. මම දෙන්න. කරදර කරන්න නැතුව අත් දෙක දාපන් ඉස්සරහට. මාංචු කුට්ටම දාගන්න. ජමංග හොඩුවට සර්ගස් කසපියා වැටුණු දෙලිගියා කියලා තියෙන්නේ. අද මං දෙන්නම් වැටෙන්නේ නැතුව ලෙලියන්න. මේ කජුබිස්තාන් පොලිසියයි.